සමාජ සංගායනා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සඳහම් අසනු කැමැති කාරුණික වාසනාවන්ත පින්වත්නි අදත් සුපුරුදු පරිදි මේ උදෑසන වටිනා බණපදයක් අහන වේලාව පින්වත්නි අපි හැම කෙනෙකුටම කයක් තියෙනවා ඒ වගේම හිතක් තියෙනවා මේ කය හදාගන්නට කය නිරෝගීව තියාගන්නට ගොඩක් අය උත්සාහ කරනවා. හැබැයි මනස හදාගන්න ගොඩක් අය කල්පනා කරන්නේ නැහැ. මේ පහුගිය කාලේ පහුගිය සති කීපය තුල නැත්තම් මේ පහුගිය දවස්වල ඔයත් දකින්න ඇති අර කතා කළා අපේ රටේ හැම ප්‍රවෘත්තියක්ම පුවත්පත් රූපවාහිනී ගුවන් විදුලි ඔක්කොම කතා කළා අර පොලිස් නිලධාරි මහත්මයෙක් අතින් අර දුවක් ඝාතනය කරපු සිද්ධිය පිළිබඳව. දැන් මේ කතාව කියනකොට මම දැක්ක අන්තර්ජාලයේ එක පොතේක ලියලා තිබුණා ඇඟ හදාගන්න තිබුණු උවමනාව හිත හදාගත්තනම් ජීවිත දෙකම බේරිලා කියලා. මේක හොඳ ලස්සන කතාවක්. අපෙත් පින්වත්නි ගොඩක් ඇත්තෝ ඔය තරුණ පුතාල එහෙම ජිම් එහෙම ගිහිල්ලා නැත්තම් ව්‍යායාම මධ්‍යස්ථාන සුවතා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා ඇඟ හදා ගන්නවා. නිරෝගී වෙන්න ඕනි, කය අනිවාර්යෙන් කරගන්න ඕනි. ඒ වගේම හිතත් හදා ගන්නට පුරුදු වෙන්නට ඕන. හිත හදන එක තමයි භාවනාව කියලා කියන්නේ. ගොඩක් අය භාවනාව ගැන කතා කරනකොටම හිතනවා ආපෝ භාවනාවද? ඇයි භාවනා කරන්නට ටිකක් කම්මැලිකමක් දක්වනවා? මොකද ඇයි වාඩි වෙලා ඉන්න බෑනි? වාඩි වෙලා ඉන්න ඕනද භාවනා කරන්න? නෑ. පින්වත්නි අපි භාවනාව කියන එක හරී වටිනවා. කොච්චර වටිනවද කියනනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි සම 40 කර්මස්ථාන කියලානේ කියන්නේ කර්මස්ථාන 40ක් තියෙනවා. භාවනා ක්‍රම 40ක් තියෙනවා. ඒකෙන් ඔබ හුඟක්ම දන්න හොඳටම දන්න භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. ඔය මෛත්‍රී භාවනාව විතරක් පින්වත්නි තියෙනවා ආනිසංස 11ක් තියෙනවා. හිතන්නකෝ ආනිසංස 11ක් තියෙනවා මෛත්‍රී භාවනාව විතරක්. ඒ 11ෙන් 10ක්ම බලපාන්නේ මෙලවට මැරුණට පස්සේ එකයි. ඉතින් එහෙනම් සමහරු අහනවානේ බුදුදහමේ මේ අපි කරන්නේ වගේ විපාක හම්බෙන්නේ ඊළඟ ආත්මෙද කියලා. ඊළඟ ආත්මෙ නෙමෙයි මෙලවම විපාක හම්බ වෙන කාරණා 10ක් මෙත්තානි සංස කියලා සූත්‍රයක් තියෙනවා. ඔය පිරිත් පොතේ මුල් කොටසේ තියෙන සූත්‍රයක් ඔය චතුබනවර පාළි නැත්නම් පිරිත් පොත කියන්නේ අපේ ගොඩක් ගෙවල් වල තියෙන පොතක්නේ. ඔය පොතේ බලන්නකො මුල තියෙන මෙත්තානි සංස කියලා සූත්‍රයක්. ඕන තරම් කියලත් ඇති කටපාඩනොත් ඇති. ඒක කියනවා පින්වත්නි ආනිසංස අතර පළවෙනි එක තමයි සුඛං සුපති. සුවසේ නිදාගන්න පුළුවන්. මෛත්‍රී භාවනාවේ එක ආනිසංසයක් තමයි සුවසේ නිදාගන්න පුළුවන්. දැන් නිදාගන්න එක ප්‍රශ්නයක්ද? ගොඩකට නම් ප්‍රශ්න නෙමෙයි. හැබැයි කොටසකට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇයි අපිට නිදාගන්න බැරි? නිදාගන්න පුළුවන්. සුවසේ නිදාගන්න එක. ඒක ගොඩක් ඇත්තන්ට බෑ. දැන් වයසට ගියාම සමහර ඇත්තෝ රැට ඇහැරිලා විත කකා ඊට පස්සේ කෝපි වීගෙන රැට ඉතින් සමහර වෙලාවට කල්පනා කර කර ඇවිදලා සමහර වෙඩියක දාගෙන ඉන්නවා නිින්ද යන්නේ කියලා. සමහර වෙලාවට දොස්තර මහත්තයා හම්බෙලා කියනවා අනේ ડોක්ටර් මට පොඩ්ඩක් මේ නිින්ද යන්නේ පෙත්තක් දෙන්න බැරිද කියලා. පෙත්ත අරගෙන නිදා ගන්න ඇත්තොත් ඉන්නවා. ඒ අතර ඔබට ගොඩක් සතුටක් ලැබුණම ඒ නිින්ද යන්නේත් නෑ. ගොඩා දුකක් දෙනුනම ඒ නිින්දියන්නේත් නෑ. දැන් ඔබට ওই ප්‍රශ්නයක් එහෙම ඇති වෙලා කවුරු හරි තරහ වෙලා කවුරු හරි බැනලා මොන හරි සිදුවීමක් වුණාම එදාටත් නිින්ද නෑ. අර ඇඳමයි අර කොට්ටෙමයි
ඒ ගෙදරමයි ඒත් පෙරලි පෙරලි ඉන්නව නින්දනේ. එතකොට බුදුහාමුදුරු පෙන්නනවා සුඛං සුපති ඔබ මෛත්‍රී භාවනාව කරන්න එතකොට හොඳට නින්ද යනවා. සමහර වෙලාවට ඔබ දැකලා ඇති ඔය නින්ද යන්නේ කියන උපාසකම්මා බණ අහන්න ගිහිල්ලා නැත්නම් පිරිත් අහන්න ගිහිල්ලා ධර්මශාලාවේ කණුවකට හේතු වෙලා හොඳට නිදි. එහෙම වුණේ කොහොමද? පින්වත්නි පිරිත් අහනකොට අර ඒ හිත සංසුන් වෙලා සමහරුන්ට නිින්ද එනවා. දැන් මේක අහලා පිරිත් ගෙවල්වල ගිහිලා හාමුදුරු බණටත් කිව්වා හිත සංසුන් වෙනකොට නිින්ද යනවා කියලා නිදාගන්න ලැහැත්තෙන්න නම් එපා. එතකොට අදිස්ථාන පූර්වකව ඇහැරලා ඉන්න උත්සාහ ගන්නට ඕන. එතකොට මෛත්‍රී භාවනාවේ එකානිසංශයක් තමයි සුඛං සුපති. දෙවෙනි එක තමයි සුඛං පටිභුජ්ජති. පින්වත්නි ගොඩක් ඇත්තන්ට නිදාගන්න පුළුවන්. නින්ද නම් යනවා. උදේට නැගිට ගන්න ගියාමනේ අමාරුව. බලන්න එපා උදේට නැගිටින්න ගියාම ඇඟ රිදෙනවා, කම්මැලි, හරි අමාරුවෙන් තමයි නැගිටින්නේ. සුඛං නැහැ, සැප බවක් නැහැ. ඒ හින්ද බුදුහාමුදුරු පෙන්නනවා මෛත්‍රී භාවනාව කරන කෙනා සුඛං පටිභුජ්ජති, සුවසේ අවදි වෙනවා. එතකොට සුවසේ අවදි වෙන්න නම් දැන් අද කාලේ මේ තරුණ පුතාල දුවලට එහෙම අවදි වෙනවා කියන එක හරි අමාරු වැඩක් කියලා. අපේ අම්මලා සමහරලාට දරුවෝ අවදි කරන්නට අවදි කරලා නැත්තම් ඇහැරවන්නට කොච්චර දුකක් විඳිනවද බලන්නකෝ. සමහරලාට මේ තරුණ පුතාල දුවලා ඒක මැෂින් එකකට බාර දීලා ඔය ජංගම දුරකථනයට එහෙම අද අපි කියන්නේ ඉලාම් එක තියලා නැගිටින්න තමයි හිතාගෙන ඉන්නේ. හරි අමාරුයි වැටෙනවා මැෂින් වලට බාර දීලා. සමහර වෙලාවට ෆෝන් එකේ ඉලාම් එක තියලා නිදාගත්තා. උදේ දවල් වෙලා ඇහැරුණා ඉලාම් එක මොකද වෙලා තියෙන්නේ? බැලුවම බැටරි බැහැලා. ඊටත් වඩා තවත් දෙයක් වෙනවා. සමහර වෙලාවට ඉලාම් එක තියලා නිදාගත්තා. ඇහැරුණෙත් නැහැ, බෙල් එක වැදුණෙත් නැහැ. බලනවා කලබලේ මොකද වුනේ? හරි වැඩේනේ. AMPM මාරු වෙලා. උදේ තිබුණු ඉලාම් එක හැන්දෑවේ වදිනවා මෙන්න. ඔය බලන්නකො මැෂින් වලට දුන්නම වෙන වැඩේ. එතකොට ඉස්සර අපි අම්මලා තාත්තලා ආච්චිලා සියලා නැකිටි කොහමද? පින්වත්නි මොන ඔරලෝසුවක්වත් නැහැ, මොන ඉලාම් එකක්වත් නැහැ. හොඳට සිහියෙන් යුක්තව රැට හෙට උදේ 4ට අවදි වෙන්න ඕනි කියලා නිදාගත්තා. හරියට 4ට අවදි වුණා. ගමනක් බිමනක් යන දවසට, ඔය විශේෂ ගමනක්, වන්දනා ගමනක්, කොයි හරි නෑදෑ ගමනක් යන දවසට හෙට උදේ 3ට අවදි වෙන්න ඕනි කියලා නිදාගත්තා. හරියට 3ට අවදි වුණා. බලන්නකො මේ මනස තරං ශක්තිමත් දෙයක් ආයි මේ ලෝකේ නෑ. හැබැයි අපේ පුතාල දුවලා අද වෙනකොට මේ ධර්මයේ, එකයි මම කියන්නේ ධර්මයේ වටිනාකම, මේක ප්‍රායෝගිකයි. හොඳට සිහිය මොකද වඩනවනะ. අද වෙනකොට සමහරලාට මේ ජංගම දුරකථන ගැන හොඳ වස්තුවක්. හැබැයි ඕක ඔබ ඉඳලා නිින්ද යනකම්ම ඔබ වයින්දලා නිදා ගන්නවා. සිහිය නැහැ. සමහරලට උදේට සුකම් පටිබුංජ සුවසේ අවදි වෙන්න බැරුව ගිහිල්ලා තියෙනවා. අපි කොච්චර අසරණද බලන්නකෝ. සමහර වෙලාවට සමහරලාට අර බෙල් එක තියලා එලාම් එක නැත්තම් තියලා අම්මට කියනවා, අම්මේ නිින්ද ගියොත් එහෙම අහරවන්න, නැත්තම් නෝනට කියනවා. එහෙ නැත්තම් ලියාලුවකට කියනවා මට පොඩ්ඩක් ඇහැරුණ නැත්තම් කෝල් එකක් හරි දෙන්න කියලා. අනිත් එක්කනටක් කියනවා. බලන්නකෝ ඒ තරම් තමන් ගැන විශ්වාසයක් නැති වෙලා අපි ඒ තරම් අසරණ වෙලා. ඉතින් මට මේ පහුගිය දවසක සිදුවීමකුත් මතක් වෙනවා. අපේ විහාරස්ථානයේ වැඩ කළා බාසුන් ඇහෙල දෙන්නේ. ඉතින් ඒ දෙපළත් මේ නුවර පැත්ත දෙන්නේ උදේ පාන්දර. ඒ ඇත්තෝ මට රාත්‍රී කිව්වා හාමුදුරනේ හෙට ගමේ යනවයි කියලා. ඉතින් ගමේ යනවයි කිව්වම මං කිව්වා හොඳයි කියලා. ඉතින් මේ රෑ 10ට විතර නිදාගන්න ගියා. මම රෑ 12 මාට විතර සාමාන්‍යයෙන් සැතපෙන්නේ. බලනකොට ලයිට් දාලා තියෙනවා කාමරේ. මම බැලුවා මොකද මේ කියලා. බලනකොට ඒ දෙන නිදි නෑ. මොකද උදේ 3ට යන බස් එකට ඇහැරෙන්නේ නැති වෙයි කියලා 3 වෙනකන් ඇහැරලා ඉන්නව දෙන්නත් එක්ක. බලන්නකො පැය කීපයක් නිදා ගන්න පුළුවන්. හැබැයි බස් එක මිස් වුණොත් එහෙම. එතකොට ඒ තරමට අපේ තරුණ පුතාලා දුවලා අද ඒ වගේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකයි බුදුහාමුදුරන්ගේ බණ අපට වටින්නේ. මෛත්‍රී භාවනාව කරන ඇත්තෝ සුවසේ නිදිනවා, සුවසේ අවදි වෙනවා. තුන්වෙනි ආනිසංසය න පාපකං සුපිනම් පස්සති. පාවීතු නරක නපුරු හීන දකින්නේ නේ. දැන් සමහරුන්ට තියෙන ප්‍රශ්නේ දෙයියන්ගේ පිහිටෙන් ඉතින් නින්දත් යනවා. උදේට ඉතින් අවදි වෙන එකත් කොහොම හරි අවදි වෙනවා. මේ රැහැට මල සමයන් හීන පේනවනේ.
එක එක විකාර හීන පේනවනේ. වාහනවල හැප්පෙන්න යනවා, ප්‍රපාතයකට ඇද වැටෙන්න හදනවා, සමහර සත්තු නපුරු සත්තු කණ්ඩ එළවෙනවා. එක එක මහා භයානක හීන දකින්නවනේ. එතකොට මෛත්‍රී භාවනාව කරන කෙනා න පාපකං සුපිනම් පස්සති. පවිතු නරක නපුරු හීන දකින්නේ නැහැ. දැක්කත් දකින්නේ හොඳ හීනයක්. හීන දකින්න නම් ඉතින් කවුද අකමැති නේද? සමහරු හරි ආසයිනේ. ඔය අලුත් පරම්පරාවේ පුතාලා දුවලා නිදාගන්නේ හීන දකින්නේ කියලා. එහෙම කියන්නේ. ඔක කියනකොට කියන්නේ sweet dreams මෙයා කියලා නේ කියන්නේ. Sweet dreams නම් කමක් නැහැනේ. මේ danger මේ හීන දකින්න එකනේ වෙලා තියෙන්නේ. නරක නපුරු ඒවා දකින්න එකනේ. හොඳ නැත්තේ. එතකොට මෛත්‍රී භාවනාව කරන කෙනාට නරක නපුරු හීන දකින්නේ නැන පාපකං සුපිනම් පස්සති. ඊළඟ හතරවෙනි ආනිසංසය තමයි manussානම් පියෝ හෝති. මිනිස්සුන්ට ප්‍රිය වෙනවා. එතකොට කාන්තාවන්ට ප්‍රිය වෙන්නේ නැද්ද? මිනිස්සු කියලා කිව්වේ පිරිමි විතරක් නෙමෙයි, කාන්තා පිරිමි මිනිස්සයෝ. අපි කියන්නේ කවුද මිනිස්සයෝ කියලා කියන්නේ? මිනිස්සයෝ කියලා කියන්නේ අපි මිනිස්සුන්ටනේ. ඒතර කාන්තා පිරිමි කාටත්? ඒතර අපි කාටවත් ප්‍රිය වෙන්න ඕනද? ඕ, ප්‍රිය වුණාම කොච්චර වටිනවද? දැන් අපිට අප්‍රසන්න නම්, අප්‍රිය නම් කෙනෙක් එක්ක ජීවත් වෙන්න පුළුවන්ද? සමහරු දැක්කම සමහරු කියන්නේ ආපු එයා මට අල්ලන්නේ. සමහරු කියන මට යා නිකන් හොඳ නෑ. ඇයි හොඳ නෑ කියන්නේ? මොකද කරපු වැරද්ද? සමහරට වැරද්දක් කරලත් නෑ. සමහරු සමහරුන්ට ප්‍රියනේ. හැබැයි මෛත්‍රී කරනකොට manussානම් පියෝ හෝති, මිනිස්සුන්ට ප්‍රිය වෙනවා. ඕනම පින්වත්නි නරක නපුරු කෙනෙක් මෙල්ල කරන්න පුළුවන් මෛත්‍රියෙන්. මට මේ චූටි කතාවකුත් මතක් වෙනවා. මම විදේශගත වෙච්ච වෙලාවක එක මහත්මයෙක් මුණ ගැහුණා. එතුමා කියනවා, හාමුදුරනේ මට හරියට කේන්ති යන එක්කෙනෙක් ඉස්සර. මට කොච්චර කේන්ති යනවද කියනවනම් මම ලංකාවේ ඉන්නකොට රැකියාවල් 12ක් කළා. ඒ කියන්නේ යන යන තැන හාමුදුරනේ මම රණ්ඩු වෙලා අයින් වෙනවා. හැම තැනම මට කේන්ති ගිහිල්ලා අයින් වෙනවා. අවසානයේ මම මේ රටට ආවා. ගියේ අරාබිකරේ රටකට. ඉතින් එතුමා කියනවා, හාමුදුරනේ මං ඉතින් මොන හින්දාද මන් දන්නේ මුස්ලිම් අයත් එක්ක මගේ පොඩි තරහක් තිබුණා. වැරද්දක් කළා නෙවෙයි. ඉතින් ගිහිල්ලා වැඩ කරන්න හම්බුනේත් මුස්ලිම් මහත්මයෙක් එක්ක, ලොකු මහත්තයා. ඉතින් එදා ඉඳලා මං ඉතින් කියන ඒවා හරියට කරන්නෙත් නැහැ. ඒව මේව කරන හින්දා මට පුදුම තරම් ඒ ලොකු මහත්තයා මට නොයෙකුත් විරුද්ධකම් කළා. මාව අස් කරනවා කියලා කිව්වා. ඒ කිව්වට ඉතින් අවුරුදු දෙකකට කියලා ආපු හින්දා හාමුදුරනේ අස් කරන්නවත් බෑනේ. ඉතින් මාත් ඉතින් ওই බැනුන් අහගෙන හිත නරක් කරගෙන කේන්තියෙන් තරහින් පුපුර පුපුර හිටියා. පුදුම තරම් කලකිරලා හිටියා හාමුදුරනේ. මට යන්න විදිහක් නැති හින්දා ලංකාවට හිටියා. ඔහම ඉන්නකොට දවසක් වැඩි හාමුදුරනමක් අපේ රටට එතුමා කියනවා, හාමුදුරනේ මං ඉතින් ওই ධර්මයට නැඹුරු වෙලා හිටියේ නෑ ඒ කාලේ. ඉතින් ඒ හාමුදුරුවන්ට මේ කතාව කිව්වම හාමුදුරනේ මට කේන්ති යනවා, මෙහෙම එපා වෙලා තියෙන්නේ කිව්වම උන්වහන්සේ මට භාවනාව ඉගැන්නුවා. මෛත්‍රී භාවනා කරන හැටි ඉගැන්නුවා. හාමුදුරුනේ පුදුමයක් කියලා කියන්නේ, මම මෛත්‍රී භාවනාව ටික ටික කරගෙන යනකොට මට අර මහත්යත් එක්ක තිබුණු, ලොකු මහත්යත් එක්ක තිබුණු තරහත් නැතුව ගියා. දැන් මහත්යව මගේ හොඳ යාළුවෙක්. හාමුදුරුනේ පුදුමේ කියන්නේ, දැන් එතුමාට ගොඩක් තෑගි භෝග කෑම එහෙම જાති හම්බ වෙනවා. වැඩියෙන් හම්බ වුණාම මටත් දෙනවා කන්න කියලා. මමත් හාමුදුරනේ මු ලංකාවට ගිහිල්ලා හරි මොනා හරි ගෙනාවම එතුමාටත් දෙනවා. ඉතින් අපි දැන් හරි යාළුයි. මෛත්‍රිය කියන්නේ හරි පුදුම එකක් නේද හාමුදුරනේ කියලා එතුමා මතක් කරනවා. ඉතින් එතුමාගේ අත්දැකීමක් ඒ කිව්වේ. බලන්නකෝ එතුමා කියනවා, හාමුදුරනේ මාත් එක්ක අමනාපෙන් හිටපු අය පවා දැන් හරි හොඳට මාත් එක්ක පුදුම තරම් සතුටින් ඉන්නවා. මම අද හරි සතුටින් ඉන්නවා. අපටත් පින්වත්නි ජීවිතේ සතුටින් ඉන්න නම් හොඳ වටින දෙයක් තමයි මෛත්‍රී භාවනාව. තරහකාරයෝ සියලු දෙනා නැති වෙනවා පින්වත්නි. මෛත්‍රී කරන කෙනාට තරහකාරයෝ නැහැ. ඇයි? වෛරක්කාරයෝ නැති වෙනවා. කාත් එක්ක රණ්ඩු කරන්නද? අපි රණ්ඩු කරන්නේ නැහෙනේ. එතකොට manussානම් පියෝ හෝති, මිනිස්සුන්ට ප්‍රිය වෙනවා මෛත්‍රී කරනකොට. අමනුස්සානම් පියෝ හෝති, අමනුස්සයින්ටත් ප්‍රිය වෙනවා. කවුද අමනුස්සයෝ කියලා කිව්වේ? සමහරුගේ අල්ලපුවත් එනන් ඉන්නේ මිනිස්සෙක් නෙමෙයි අමනුස්සය. සමහරුගෙන ගෙදර ඉන්නේත් අපේ මිනිසයා ඔහොමත් කියනවා. ඒ ඇත්ත නෙමෙයි. ඒ තරහ ගිහිලා කියන ඒවානේ.
අමනුස්සයෝ කිව්වේ මනුස්ස නොවන දේව, එතකොට භූත, පිසාච, යක්ක, ඔය තිරිසං ආදී ගත්තම පින්වත්නි, ඒ ඇත්තෝ මනුස්ස නොවන ඇත්තෝ. එතකොට මට මොකටද හාමුදුරනේ යකෙක් ප්‍රිය වෙලා, මට මොකටද හාමුදුරනේ භූතයෙක් ප්‍රිය වෙලා, මට මොකටද පෙරේතයෙක් ප්‍රිය වෙලා හාමුදුරනේ කියලා හිතෙන්න පුළුවන්. ඒත්තු ප්‍රිය වෙන්න ඕනද? ඔව්. යකෙක් වුණත් මොකද යාළුවෙක් නම්. යාළුවෙක් කවදාවත් යාළුවෙකුට හිරිහැරයක් කරන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු ප්‍රිය වෙනවා. හැම කෙනෙක්ම අනිත් එක්කෙනාට ආදරය කරනවා නම්, ඇලුම් කරනවා නම් කොච්චර හොඳද? ඔබ අහලා තියෙනවනේ කරණීයමෙත්ත සූත්‍රය ගැන. කරණීයමෙත්ත සූත්‍රය දේශනා කරේ ඇයිද කියලා ඔබ දන්නවත් ඇති නොදන්නවත් ඇති. පින්වත්නි, බුදුහාමුදුරන්ගේ කාලේ ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් භාවනා කරන්න වැඩියා කැලේකට. කැලේට ගිහිලා භාවනා කරමින් ඉන්නකොට ඒ කැලේ හොල්මන් කරන්න පටන් ගත්තා. භයානක රූප පේන්න පටන් ගත්තා. ඉවසන්න බැරි ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. දරාගන්න බැරි නොහයට ගඳවල් දැනෙන්න පටන් ගත්තා. අර හාමුදුරුවෝ අනිත් හාමුදුරුවොත් එක්ක කියන්නේ තම තමන් තනි තනියෙන් විඳගෙන ඉන්න අනිත් හාමුදුරන්ට භාවනාවට කරදරයක් වෙයි කියලා. ඔහොම ඉන්නකොට පින්වත් ටික දවසක් යනකොට සුදු මැලි වෙලා බය වෙලා ඉන්නවා දකින අනිත් හාමුදුරු අහනවා, හාමුදුරු නිකන් බය වෙලා වගේනේ. එතකොට කියනවා, ඔව් මං හරි බයෙන් ඉන්නේ, මේ කැලේ හොල්මන් කරනවනේ, මමත් බයෙන් ඉන්නේ. ඒ හාමුදුරුවොත් කියනවා, බැලුවම කතා කළ අනිත් හාමුදුරන්ගේ වල ඒ හාමුදුරුවොත් බයි. ඊළඟ හාමුදුරන්ගේ බැලුවම ඔක්කොම 69ක් හිටිය 69ම බයේ, එක්කෙනෙක්වත් භාවනා කරලා නැහැ. ඊට පස්සේ ආපෝ මේ හොල්මන් කැලේ ඉන්න බෑ, අපි යමු බුදු හාමුදුර ළඟට කියලා උන්වහන්සේලා වැඩිය බුදු හාමුදුර ළඟට. ගිහිල්ලා මේ කතාව කිව්වම බුදු හාමුදුරු මේ හාමුදුරන්ට මන්ත්‍රයක් ඉගැන්නුවා. මන්ත්‍ර කියනේ හරි වටිනවනේ. යක්කු එළවෙන මන්ත්‍රේ. මොකද්ද ඒ මන්ත්‍රේ? කාරණීයමෙත්ත සූත්‍රේ. මන්ත්‍රය කිව්වම නිකන් හොඳයි වගේ, නම ඊට වඩා සූත්‍රේ. කාරණීයමෙත්ත සූත්‍රේ තමයි ඉගැන්නේ යන්න කිව්ව ඒ කැලේටම. හිතන්නකෝ පින්වත්නි, අර හොල්මන් කරන කැලේටම ආයෙත් හාමුදුරු වැඩියා. වැඩම කරලා කාරණීයමෙත්ත සූත්‍රේ බලන්න. මෙත්ත ඒ කියන්නේ, මෙත්ත කියන්නේ මෛත්‍රීනේ. ඒකේ තියෙන්නේ මෛත්‍රී කරන හැටි. ඉතින් මෛත්‍රී කරමින් උන්වහන්සේලා කැලේට වෙලා භාවනා කරනකොට අර අමනුෂ්‍ය කොට්ටාස කරදර කරපු ඇත්ත ආයෙත් කරදර කරේ නැහැ. ඒ ඇත්ත ඇවිල්ලා අර හාමුදුරන්ට අප උපස්ථානත් කරයි කියලා සඳහන් වෙනවා. බලන්නකො පින්වත්නි, අමනුස්සානම් පියෝ හෝති, අමනුස්සයොත් ප්‍රිය වෙනවා. ඊළඟ ආනිසංසය තමයි දේවතා රක්කන්ති. දෙවියෝ රකින්නවා. කවුද රකින්නේ? අපිව තමයි. එතකොට දැන් දෙවියෝ රකින්නේ කියලා පූජා වට්ටියක් අරගෙන අනේ දෙයියනේ මම දිහත් බලන්න ඕනි, අපේ පොඩි එක්කෙනා විභාගෙ ලියනවා, මුණුබුරා දිහත් බලන්න, මිනිබිරි දිහත් බලන්න, ඕලෙවල් ලියනවා, ඒ ලෙවල් ලියනවා, නැත්තම් විභාගෙ දිහත් බලන්න කිකිය පූජා වට්ටිය අරන් ගියේ නැතුවට කමක් නැහැ. එතකොට මේ සූත්‍රයේ, මෙත්තානිසංස සූත්‍රයේ තියෙනවා දෙවියෝ අපිව රකින්නවා. දෙවියෝ රකින්නේ කොයි වගේ අයද? මෛත්‍රී භාවනා කරන අයට. එහෙම රකින්නවද? ඕ. දැන් ඔබ සමහර වෙලාවට කියලා ඇති, සමහරු කියනවා මට 99න් බේරුණේ නිකන් දෙවියෝ බැලුවා වගේ. සමහර වෙලාවට කරදරයක් වෙන්න ගිහිල්ලා, විපතක් වෙන්න ගිහිල්ලා ඔබ හරි අමාරුවෙන් බේරිච්ච අවස්ථා ඇති. එතකොට දෙයියෝ බැලුවා වගේ නෙමෙයි, දෙයියොද බැලුවේද කියලා ඉතින් අපි දන්නේ නෑනේ. එතකොට සමහර වෙලාවට අපට දෙවියන්ගේ රැකවරණ, දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා පින්වත්නි. දේවතා රක්කන්ති, දෙවියෝ අපිව රකින්නවා. ඊළඟ ආනිසංසය තමයි නාස්ස අග්ගිවා විසංවා සත්තංවා. ගින්නෙන්, වසවිස වලින්, අවි ආයුධ වලින් හානි වෙන්නේ නෑ. එතකොට මොකද්ද මේ ගින්නෙන්, වසවිස වලින්, අවි ආයුධ වලින් හානි වෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? මෛත්‍රී භාවනා කරනකොට ගින්නෙන් හානි නැහැ. අවි ආයුධ වලින් හානි වෙන්නේ නැහැ. වසවිස වලින් හානි වෙන්නේ නැහැ. ඒ කියන්නේ හාමුදුරනේ මෛත්‍රී භාවනා කරමින් ලිපට අත දැම්මොත් පිච්චෙන්නේ නැද්ද? පිච්චෙනවා. එහෙනම් මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ පින්වත්නි, අපි භාවනා කරනකොට ගින්නෙන් යම්කිසි කරදර හිරිහැර වෙන්න පුළුවන්. ඔබ හිතන්නකෝ, දැන් සමහර වෙලාවට ඔබට ඒ වගේ අවස්ථා උදා වෙන්න පුළුවන්. දැන් අපි උයන්ඩ ගිහිල්ලා, සමහරු කියන උයන්ඩ ගිහිල්ලා බලන්නකෝ, පිච්චුණා, හදිසියේ තේ චාච්චි ඇඟේ හැලුණා, අත පිච්චුණා, සමහරලාට ඔය gedare gini ගත්තා,
හිටපු ගමන් ඒ වාගේ හිතා ගන්න බැරි අනතුරු වෙනවා හිටපු ගමන්. ඒතර ගින්නෙන් වෙන සමහරලාට අවි ආයුධල පිහියෙන් කැපුණා. ඒ වාගේ සමහරලාට වස කැවිලා විසක් කැවිලා. ඒ වාගේ යම් කිසි විදිහකට හානිකර තත්යන් ඇති වෙන්න තියෙනවා නම් ඒවත් වැළකීලා යනවා කාටද? මෛත්‍රී භාවනාව කරනකොට. නාස්ස අග්ගිවා විසංවා සත්තංවා පින්වත්නි සමහරලාට ආයුධයක් අරගෙන ඇවිල්ලා මරන්න එනවා මරන්න ආවත් හිත දෙන්නේ නෑ. ඉතින් චූටි කතාවකුත් මතක් වෙනවා. ඒක විහාරස්ථානික ස්වාමින් වහන්සේ නමක් ඉතින් වැඩ හිටියා. ඒ පන්සලේ පෙරහැරක් කරනවා. ඒ පෙරහැර කරන නිසා ඒ පාරේ ඉස්සරහා තියෙන පොඩි කඩවාගයක්. ඒ කඩ අතර එක කරවල කඩයක් තිබුණා. ඉතින් ඒ කරවල විකුණන මිනිස්සයා ඉතින් ශ්‍රද්ධාවන්ත නෑ. ඉතින් ටිකක් පන්සලත් එක්ක ටිකක් හිත චුට්ටක් අසන්තෝෂයෙන් හිටියේ. ඉතින් කරවල කඩේයි පන්සලයි අතර සම්බන්ධයක් නැහැ. ඉතින් කවුරු හරි කියලා තියෙනවා මේ සැරේ පෙරහැර කරනකොට ඔය කඩවල ටික කඩලා ඉවත් කරනවායි කියලා. මෙහෙම කිව්වම මේ මිනිස්සයාට හොඳටම කේන්ති ගියා. මගේ කඩේ කඩන්න කොහොමද එහෙම කරන්නේ කියලා හාමුදුරුව මරනවායි කියලා. ඔන්න බලන්නකො කේන්ති ගියාම හාමුදුරුවනත් පෞකාර සිතුවිලි ඇති වෙනවා හාමුදුරුව මරන්න පවා. ඉතින් මේ මිනිස්සයා මොකද කළේ? ද කඩේ කඩන්න ඉස්සෙල්ලා හාමුදුරුවන්ට ලෙඩක් දාන්න ඕනි කියලා හිතුවා. ඔහොම හිතලා පින්වත්නි මොකද කළේ? නෝනත් එක්ක එකතු වෙලා දවසක් හැන්දෑවේ නෝනට කිව්ව පන්සලට ගිහිල්ලා හාමුදුරු ළඟට ගිහිල්ලා රණ්ඩුවක් ඇදගන්න. මම පිහිය තියාගෙන ගේට්ටුව ළඟ ඉන්නවා. ඇවිල්ලා ඔයා කෑ ගහගන්න ඇඳුමක් ඉරාගෙන මම ඇවිල්ලා හාමුදුරන්ට පිහියෙන් අණිනවා කියලා මිනිස්සයා පිහිය හංගගෙන ගේට්ටුව ළඟට වෙලා ඉන්නවා. නෝන යව්වා හාමුදුරු ළඟට. හාමුදුරු ළඟට ගිහිල්ලා දැන් හාමුදුරුව විහාරස්ථානේ ඉන්නකොට උඩතට්ටුවේ ඉන්නේ උන්වහන්සේ. යනකොට කතා කරාම ගිහිල්ලා දෙකපාරම ගිහිල්ලා නෝනට රණ්ඩු කරගන්න බෑනේ, රණ්ඩුවක් ඇදගන්න එපාය. ඉතින් ගිහිල්ලා හාමුදුරනේ අපේ කඩේ කඩේනවද කියලා නෝන ඇහුවා. අහනකොටම අක්කේ වාඩි වෙන්නේ කියලා තරුණ ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ අක්කේ වාඩි වෙන්නේ කිව්වා. ඉතින් ආදරෙන් හාමුදුරුව කතා කරනවා කරුණාවෙන්. ඉතින් මේ ගෑනු කෙනාට කරගන්න දෙයක් නෑ. නෑ නෑ මට වාඩි වෙන්න ඕනේ නෑ කිව්වම හාමුදුරුව ගිලම්පස වළඳන වෙලාව. අක්කේ වාඩි වෙන්නකො තේ එකක් බොමු. මාත් මේ ගිලම්පස වළඳන වෙලාව. පොඩි හාමුදුරුනි මේ අක්කටත් එක්ක තේ එකක් හදාගෙන ඉන්නකෝ කියලා ඒ ගමනේ කියනවා. දැන් මේ ගෑනු එක්ක නහනවා හාමුදුරුනි කඩේ කඩනවද? රණ්ඩු කරගන්නම කවුද අක්කේ එහෙම කියන්නේ? වාඩි වෙන්නකෝ වාඩි වෙන්නකෝ. ඉතින් වාඩි වෙලා කතා කරන්න බැරියේ. ඉතින් බොහෝම කරුණාවෙන් හාමුදුරු කතා කරනවා. අර එක්ක නා සැරට කතා කරද්දි ඔන්න තේ එකක් ආවා. බොමු අක්කේ තේ එකක්. පොඩි හාමුදුරුනි බිස්කට් එක්කත් ගේන්නකෝ කියලා දැන් බිස්කටුත් ගේනවා. දැන් උපාසකම්මට කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ උපාසකම්ම හිමීට අඬන්න පටන් ගත්තා. සද්ද ඇහෙන්නේ නැති වෙන්න කඳුළු හල්න හොගාලා. හාමුදුරුව අහනවා මොකද අක්කේ අඬන්නේ? නෑ හාමුදුරුනි කෑ ගහන්න එපා. මහත්තයා පිහියෙන් අනින්න බලාගෙන ඉන්නවා ගේට්ටුව ළඟ. නොහනම කියනවා මහත්තයා මෙන්න මේ පිහියෙන් අනින්න ඉන්නවා මට කෑ ගහන්න කිව්වා මෙන්න මෙහෙම එකක් කිව්වා. ඇඳුම් ඉරාගෙන කෑ ගහන්න කිව්වා මහත්තයා පිහියෙන් අනින්න බලා ඉන්නවා හාමුදුරන්ට. හාමුදුරුනි හැංගෙන්න. ඒ ගමන හාමුදුරු ඉක්මනට දායකව දෙන්නෙකුට විතර කතා කරලා අර දායක මහත්තයාටත් ඉතින් කතා කරලා මොකද කියලා ඊට පස්සේ ඉතින් යන්තම් ෂේප් කරලා ඇරියයි කියනවා. හාමුදුරු කියනවා අපේ හාමුදුරුනේ මං ඒ ආපු වෙලාවේ කාන්තාවට දේශයෙන් කතා කරා නම් තරහයෙන් කතා කරා නම් ගෑනු එක්කනත් හයියෙන් කෑ ගහලා අඬන්න පටන් ගන්නවා. මිනිස්සු ඇවිල්ලා මට එකපාරම පීහින් අනින්න තිබුණා මුණා වෙන්න තිබුණාද බලන්නකො බුදු හාමුදුරන්ගේ බණ අද ජීවමානයි. ඒකයි කියන්නේ නාස්ස අග්ගිවා විසංවා සත්තංවා. අවි ආයුධයකින් වුණත් වෙන්න තියෙන හිරිහැර බාධක අපෙන් ඈත් වෙලා යනවයි කියලා. ඊළඟට නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති තුවටං චිත්තං සමාධියති. දැන් ඔහොම කියන එතකොට කමති තුවටං, එතකොට අපේ හිත සතුටටපත් වෙන තුවටන් චිත්තං සමාධියති. එතකොට සතුටටපත් වන සිත මේ සමාධිගත වෙනවා, කියන්නේ එකඟ වෙනවා. එතකොට අපේ හිත වහා සිත සමාධිගත වෙනවා, නැත්තම් හිත එකඟ වෙනවා. අපේ හිත පින්වත්නි කොච්චරවත් කලබලයිනේ, එහෙදුවනවා මෙහෙදුවනවා, හිත අසංවරයි. මේ අසංවර වෙච්ච හිත සමාධිගත වෙනවා, සිත එකඟ වෙනවා. බලන්න ඉගෙන ගන්න ළමයින්ට හරි වටිනවා. මෛත්‍රී භාවනාව කරනකොට හිත එකඟ වෙනවා. හිත එකඟ වෙනකොට මතක හිටිනවා. දැන් සමහරු කියනවානේ මතක හිටින්නේ නැහැ, ඔළුව නිකම් මොනාද වෙලා වගේ
එහෙම නෑ. අපේ හිත සංසුන් වෙනකොට සමාධිගත වෙනකොට ඉගෙන ගන්න දරුවන්ටත් හරි වටින දෙයක් තමයි භාවනාව කියලා කියන්නේ. එතකොට මෛත්‍රී භාවනාවෙන් තුවටං චිත්තං සමාධියති හිත එකඟ වෙනවා. මුඛවන්නෝ විප්පසීදෙති. ඊළඟ කාරණේ මුහුණ ලස්සන වෙනවා. උපාසකම්මලාට නම් හොඳ නිවුස් එකක්. එතකොට ලස්සන වෙන්න කියලා කොච්චර දේවල් අපි කරනවද නේද? අද වෙනකොට බලන්නකො නෝනලා හැටියට පවුඩර් ගානවා, ක්‍රීම් ගානවා, අලිගැට පේරත් ගානවා, පිපිඤ්ඤත් ගානවා, කැරට්ටලත් ගානවා, එක එක ಜಾති ගානවා. ඊයේ පෙරේද මහත්තයෙක් කියනවා හාමුදුරනේ දැන් නෝනලා යෝගටුත් ගානවයි මූණි කියලා. මොනාහරි කරලා බලාපොරොත්තු වෙති ලස්සන වෙන්නනේ. ලස්සන වෙන්න කමක් නැහැ. ඉතින් මේ අපි කොච්චර මේවා කළත් මේකප් කළත් උපන් කැත අරින්න බෑනේ පින්වත්නි. ඇත්ත කතාව මේකප් එක දාපු ගමන් හේදිලා යනවා. ඊළඟට අපි මොනහරි දාඩිය දාපු ගමන් ඒක විනාශ වෙනවා. හැබැයි උපතින්ම ලස්සන වෙනවා. දැන් සමහරු හරි ලස්සනයි. කෙනෙක් ලස්සන වෙන්න හේතුව චුල්ලකම්ම විභංග සූත්‍රෙත් බුදුහාමුදුරු පෙන්නවා. මෛත්‍රී කරන කෙනා ලස්සන වෙනවා. දොර වයසට ගිය ආච්චි අම්මලාට එහෙම හිතෙන්න පුළුවන්, සීයලාට හිතෙන්න පුළුවන් අපට මොන ලස්සනක්ද මේ නහින දෙහින කාලේ. නේ වයසට ගියත් ඒ ප්‍රසන්න බව, ලස්සන බව හරි වටිනවා. මුඛවන්නෝ විප්පසීදෙති. මුහුණ ලස්සන වෙනවා. එතකොට මේ පැහැපත් බව කියන එක හරි වටිනවා. ඒක ඇති වෙන්නේ පින්වත්නි, දැන් සමහරු අපි කියන්නේ වයසට ගියත් හරි සිරියාවන්තයි කියලා. ඒ වාගේ අපි අනිත් අයට ලස්සන වෙන්න එක හේතුවක් තමයි මෛත්‍රිය. ඕකේ අනිත් පැත්ත තරහනේ. තරහ ගත්ත මූණ දිහා අපි බලන්නවත් කැමතිද කියලා බලන්න. කේන්ති ගියා මේ මූණ, රාරුයි, නපුරුයි, අප්‍රසන්නයි. එහෙනම් මෛත්‍රී භාවනාවේ ආනිසංශයක් තමයි ඔන්න ලස්සන වෙන්න එහෙම බලාපොරොත්තු වෙනු නම් දුවලට එහෙම නෝනලාට හොඳ වටින දෙයක්, පුතාලටත් එහෙම තමයි. එතකොට මුඛං ලස්සති. මේ මුහුණ ලස්සන වෙන මොකවන්නෝ විප්පසීදෙති. මුහුණ ලස්සන වෙනවා. එතකොට මුහුණ ලස්සන වෙනවා මෛත්‍රී භාවනාවේ ආනිසංශයක් හැටියට. ඊළඟට කියනවා අසම්මූලෝ කාලං කරෝති. පින්වත්නි, සිහි මුලාවීමකින් තොරව මැරෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඔක්කොම මැරෙනවනේ. මැරෙන එක නෙමෙයි ප්‍රශ්නේ. සිහි මුලාවීමකින් තොරව මැරෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ඇයි පින්වත්නි, මරණ අවස්ථාව තමයි හොඳම අවස්ථාව. ඇයි මැරෙන අවස්ථාවේ සිහි මුලා වෙලා මළොත් එහෙම කොහේ උපදීද දන්නේ? පෙරේතෙක් වේද, භූතයෙක් වේද, යකෙක් වේද දන්නේ නැහැ. බල්ලෙක් වේද, පූසෙක් වේද දන්නේ නැහැ. ඒ නිසා හොඳ හිතින් මැරෙන්න නම් අපි කරන්න ඕනන්නේ ඔන්න මෛත්‍රී භාවනාව කරන කෙනාට හිත හොඳින් මැරෙන්නටත් පුළුවන්. ඊළඟට කියනවා 11 වෙනි ආනිසංශ ඔය 10ම මෙලවට පින්වත්නි. උත්තරින් අපටි විඥාන්තෝ බ්‍රහ්මලෝකෝප ගෝහෝති. මෛත්‍රී භාවනාව කරපු කෙනා භාවනාව වඩල ඔන්න ධ්‍යාන ලබා ගත්තට පස්සේ මරණින් මතු දිවි ලෝකේ නෙමේ බ්‍රහ්ම ලෝකේ ඊටත් එහා ගිහිල්ලා බඹලව උපත ලබනවා. එතකොට මෛත්‍රිය කියන්නේ කොච්චර වටින භාවනාවක්ද? උදේ පාන්දර නැගිටලා ඇහැරිලා ඉන්න වේලාවේ ඇඳෙන් නැගිටින්න ඉස්සෙල්ලා ටිකක් මෛත්‍රී භාවනාව වඩන්න, රැට නිදා ගන්න ගිහිල්ලා නිින්දේන තුරු මෛත්‍රී භාවනාව වඩමු. පුළුවන් හැම වෙලාවකම අපේ දරුවන්ටත් කියලා දෙමු ආදරයෙන්, කරුණාවෙන්, මෛත්‍රී යුක්තව සීල දෙනාට මෛත්‍රී කරන්න පින්වත්නි. මෛත්‍රී කරනකොට අපේ හිත නිවෙනවා. ඒක පින්කමක් වෙනවා. මෙලව ආනිසංස 10කුත්, පරලව ආනිසංස 1කුත් ලැබෙන බව බුදුහාමුදුරුව අපට කියලා දුන්නා. එහෙනම් එවන් වූ වටිනා භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. ඉතින් ජීවිතයට එකතු කරගෙන මම නිදුක්කෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, දුකෙන් මිදෙම්මා, මාමින්ම මාගේ දෙමව්පිය, ගුරුවරු, සහෝදර සහෝදරියෝ ආදී වශයෙන්, අවසානයේ හතුරු මිතුරු ආදී වශයෙන් ලෝකවාසී හැම, ඒ වගේම තුන් ලෝකවාසී සියලුම සත්‍යයන්ට හදවතින්ම මෛත්‍රී කරන්න පුළුවන් නම් ඒක මෙලවට පින්කමක් වෙයි. මෙලව යහපත උදා වෙයි, පරලව යහපත උදා වෙයි. අවසානයේ අපේ පරමාර්ථයක් තියෙන නිවෙනින් සැනසෙන්න නම් ඒ යන ගමනටත් මේ ධර්ම දේශනාව උපකාරයක් වේවා කිනුතුම් පරමාර්ථය ඇති කරගනිමු. ඉතින් අද දවසේදී මේ වටිනා ධර්ම දේශනාව ශ්‍රවණය කොට රැස් කරගත්තා වූ පින් දෙවියන්ට අත් වේවා. මේ පින් අනුමෝදන් වූ දෙවියෝ අපිව ආරක්ෂා කරත්තා. දෙවියන්ගේ දේවාල්ම බැල්ම රැකවරණ ආරක්ෂාව අපට ලැබේවා.
දෙවියනුත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවෙනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අප නමින් මිය පරලව ගියා වූ වර්ග પરම්පරාවේ සියලු ඥාතීන්ටත් මේ පින් අත් වේවා. මේ පින් අනුමෝදන් වූ ඥාතීන් සුඛී සුවපත් භාවයට පත් වේවා. ඔවුනුත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවෙනින් සැනසේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නිවස්තර සිට ඔබට මේ වටිනා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට මහඟු අවස්ථාව උදා කරලා දුන් හිරු රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටත් අපේ ආදරණීය දෙමව්පිය අපට යහමග කියා දුන් ගුරුවර සහෝදර සහෝදරියන් හැම දෙනාටම මේ පින් අත් වේවා. මේ පිණේ බලයේ ශක්තියෙන් කරන කියන සියලු යහපත් කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා. කායික පීඩාවක් මානසික පීඩාවක් නැත්තා වූ යහපත් වූ සිතන සිතුමන් පතන පැතුමන් නිටු වාසනාවන්ත ජීවිතයක කෙළවර නිවෙනින් සැනසෙන්නටත් මේ පින්කම පාරමිතාවක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති. සමාජ සංගායනා.